ICC ලෝකකුසලාන විශ්වවිද්‍යාල තරගාවලිය සුපිරි 12 අතරට සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටකයේ තරගයක් වූ නැමීබියාව හා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ පසු ඒ බොහෝ දින අතර කතාබහට ලක් වූ ප්‍රධානතම මාතෘකාවක් වුණා. කෙසේ නමුත් කණ්ඩායමේ සංගතිය පිළිබඳ බොහෝ දින අදහස් දක්වා සිටි අතර දසුන් ශානක මාධ්‍ය හමුවේදීද පවසා සිටියේ ලහිර කුමාර හා චරිත් අසලංකහට අද තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට ඉඩ ඇති බවයි. කෙසේ නමුත් එක්තරා වැඩසටහනකදී ශ්‍රී ලංකා හිටපු වේගපන්දු පුහුණුකරුවෙකු අනුෂ සමරනායක ලහිර කුමාරගේ අවශ්‍යතාවය පිළිබඳ මෙසේ ප්‍රකාශ කර සිටියා. අපි ක්‍රීඩා කරන්නේ ඩිවිෂන් 2 වගේ කණ්ඩායම් එක්ක. එයාලට පැයට කිලෝමීටර් 140-150 වගේ පන්දුවලට ක්‍රීඩා කරන්න බෑ. අපිට කඩුරු ලබා ගන්න පුළුවන් එක්කෝ ඇටෑක් කරලා නැත්නම් දෝලණය කරලා. අවාසනාවකට අපිට දෝලණය කරන්න පුළුවන් පන්දු යවන්න නැහැ. හැබැයි ලහිරු ගියවර ලෝක කුසලානයේදී නැම්බිබියාවට එරෙහිව කඩුලු හතරක් ගත්තේ ඇටෑක් කරලා. වේගය කියන්නේ මෙම තනතිරවල ඉතාම ප්‍රබල සාධකයක්. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.